සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය. ඔබ අදත් ඔබම දෙඟතුව පිළිගන්නවා. සලකුණ දේශපාලන සංවාදයේ සමගින් මගේ සගින් දෙදෙනා සූදානමින් ප්‍රථමයෙන් අපි හඳුනා ගනිමු ඔවුන්ව. රංගනද සිල්වා රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. පානුක රාජපක්ෂ සූදානමින් පානුක සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. අද අප තිදෙනා සමග සලකුණෙහි දේශපාලන සලකුණ කවුරුත්. අද වෙනසක් දෙදෙනෙක් ඉන්නවා. අපි හඳුනා ගනිමු. ආරාධනා කළා නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාට. නියෝජ්‍යමත්තුමනි අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රී ඒෂා විතානගේ මහතාත් සම්බන්ධ වෙනවා. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. දෙදෙනාව කැඳෙව්වේ ඇයි? මේ දිනවල බොහෝ දෙනා බලාගෙන ඉන්න, බොහෝ දෙනා කතා බහ කරන ප්‍රධාන ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය. මොකද කියන්නේ? ඒක අර්බුදයක් හැටියට හඳුන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර්බුදයක් නැද්ද? දෙදෙනාම අපිට උත්තර දෙන්න. ජේෂා, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් කියලා මාධ්‍ය තුලින් නොයෙක් විට අපි දකිනවා. විපක්ෂයේ කණ්ඩායම් හැම වෙලාවෙම කතා කරන විපක්ෂයේ දේශපාලන ව්‍යාපෘතිය ගැන නෙමෙයි, නැත්නම් ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය ගැන නෙමෙයි, එක්සත් ජාතිපක්ෂයේ අර්බුදය ගැන. මම මේ වෙලාවේ මේ රටේ ජනතාවට කියන එක්සත් ජාතිපක්ෂයේ කිසිම අර්බුදයක් නැහැ. හැබැයි ඔබේ කටුනොත් කියන අර්බුදය ගැන කියලා. එක්සත් ජාතික නැහැ, එයාලා පාවිච්චි කරන වචනය. එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ ජනතාවට දකින්න පුළුවන් වෙලා තියෙනවා. අර මාධ්‍යවල කියන වගේ අපි මේ තැන් තැන්වල අපේ අපේක්ෂක නම් කරන්නේ. මේ රටේ සම්ප්‍රදායක් තියෙනවා, අපි ජ්‍යෙෂ්ඨම පක්ෂය විදිහට මේ රටේ අපේ අපේක්ෂක නම් කරන ක්‍රමවේදයට පොඩි කාලයක් අරගෙන තියෙනවා. ඒක තමයි මේ කසුබුදු තියෙන්නේ. සමවෙන් ආරම්භයෙන් බාධා කරන්න උනාට අරේ බදුල් එකක් තියෙනවා, මෙහෙ මාතර එකක් තියෙනවා, මාතර එකක් තියෙනවා. මම පළවෙනි පැහැදිලි කිරීමේ රංගම උත්තරයක් දෙනවා. කලින් ඔබ ආරම්භයේම සදාන් කරන්න උත්සාහ දරන්නේ අර්බුදයක් නැහැ, අපි තැනට පක්ෂ අපේක්ෂකයන් නම් නැහැ. අර්බුදයක් නැහැ. ඔබතුම අර්බුදයක් කියන්නේ මොකක්ද නැද්ද කියන එක රංගම පැහැදිලි කරන. එක්සත් ජාතික පක්ෂයේ අද තියෙන්නේ නායකත්වය සමග 7-8 දෙනෙක් මේ වෙනකොට අපේක්ෂා තියලන. උන් අපේක්ෂා කරන මෙවර එක්සත් ජාතික පක්ෂයට තමයි මේ ජයග්‍රහණය තියෙන්නේ. විපක්ෂයෙන් දාලා තියෙන අපේක්ෂක අභියෝගයක් නෙවෙයි. නිසා සමහර වෙලාවට මේකට නුසුදුසු පුජ්‍යලයක් තියෙනවා. ඒ නිසා අපි කවුරු දාලා ජයග්‍රහණය කරන්න පුළුවන්ද නැද්ද කියන කාරණාව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කුද්ධාධිකාරී මණ්ඩලයට අවස්ථාව දෙන්න කියන අර්බුදය තියෙනවා. එහෙම නැතුව වෙන පක්ෂය ඇතුළේ කිසිම බෙදීමක් අර්බුදයක් නැහැ. ඒක රටේ ජනතාවට තව දවස් කීපයක් ඇතුළත දැනගන්න පුළුවන් වෙයි. නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබ කියන්නේ තේ කාරණේ. මෙතන ඇත්තම තියෙන්නේ සංවාදයක් විසංවාදයක් තියෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂය කියන්නේ පවුලකට එක කල්ලියකට කොටවුණු පක්ෂයක් නෙමෙයි. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. මේකේ උඩ ඉඳන් පහළට ඉන්න ඕනෑම කෙනෙකුට පක්ෂයේ ඉහළම තනතුරට යන්න ඉඩ තිබිලා තියෙනවා එදා ඉඳන්ම අද දක්වා. තියම් කිසි විවාදයක් තියෙනවා, සංවාදයක් තියෙනවා. කවුද ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ? ඒක ඔබේ පක්ෂයේ ලිච්ඡ වික්‍රමයේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න මම අර අහපු ප්‍රශ්නේ නැවත අහන්න. බදුල්ලේ මාතර තියද්දි අරලිය ගාමන්දරේ භෝජන සංග්‍රහ මේ ලිච්ඡ වික්‍රමයේද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙහෙමනේ, උපාය උපක්‍රම තියෙනවනේ පක්ෂය ඇතුළෙත්. එක එක්කෙනාගේ උපාය උපක්‍රම තියෙනවා. ඒ උපාය උපක්‍රම වල අවසානයේ යම් කිසි තීන්දුවක් ඒ තීන්දුවත් එක්ක සියලු දෙනා වැඩ කරන. හොඳම උදාහරණය තමයි අපිට මතකයි 93 මට මතක විදිහට විපක්ෂ නායක තරතුරට රනිල් වික්‍රමසිංහ මහත්මයාත් ගාමිණී සානායක මහත්මයාත් තරඟ කරනවා. ඡන්ද දෙකකින් තමයි ගාමිණී සානායක මහත්තයා දිනන්නේ. හැබැයි දිනුවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දුන්නු අය අයින් වුණේ නැහැ පක්ෂෙන්. ඒ සියලු දෙනාම එකතු වෙලා පක්ෂයක් ඉදිරියට වැඩ කරනවා. හොඳයි, පානුක මට මොහොතක් දෙන්න. අපි ප්‍රකාශයකට ගිහිල්ලා ඇවිල්ලා යම් කාරණයක් කතා කරලා එමු. කබීර් හෂීම් අමාත්‍යවරයා කියනවා මේ වෙනකොට අපේක්ෂකයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. අපි බලපෙතුමක් කියන කතාව. ජාතික සංවිධායක නවීන් සානක මහත්තයා මේ පෙරේද ප්‍රකාශයක් කර කෑගල්ලේ අපේ පක්ෂයේ 3 දෙනෙක්ගේ නම් යෝජනා වෙලා තියෙනවා. 3 දෙනා නෙවෙයි 4 දෙනෙක් කියලා සරත් ෆොන්සේක මහත්තයා තිල්ලනවා. කවුද මිනිස්සු ඉල්ලන්නේ? ඒ තීන්දුව තමයි පක්ෂ ගන්න ඕනේ කියලා අපිත් කියන්නේ. ඇත්තටම ඇමෙතුමා ජනාධිපති අපේක්ෂකයා කවුද? ඔබතුමා එහෙම ප්‍රශ්නයක් අහනකොට දැන් ඇත්තටම විනය පරීක්ෂණයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපිට පේන්නේ මිනිස්සු ඉල්ලන්නේ වැඩියෙන්ම රටේ සජිත් ප්‍රේමදාස මහත්තයා. හොඳයි, දැන් නම් 4ක් කියනවා කියලා පක්ෂ සභාපතිවරයාම කියනවා.
රන්ලි ක්‍රමසිංහ, කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, සරත් ෆොන්සේකා. ඒක එහෙමද? ඊටත් වැඩිය නම් කියවෙන මාධ්‍යයට එන්නේ නැතිනම් පවා මොද බලාපොරොත්තු තියෙන පිරිසක් ඉන්නවා. ඒක තමයි ඔවුන් කියව ගන්නවානේ. ඔව් ඒක හරි. එහෙම ඔවුන් කියව ගන්න ගොඩක් අය ඉන්නවා කියලත් අපිට පේනවා. ඒක හරි. ඉතින් සුදේව මේක විසඳන්න තියෙන එකම ක්‍රමේ තාම කොහෙවත් මේ වෙනකොට රටේ ජනතාව විල්ලන සජිත් ප්‍රේමදාස මැතිතුම එයාර කවුරුවත් මම මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා ඔවුන්ගේ කඩින් ප්‍රකාශයක් කළා. මට ඍජුව ප්‍රකාශයක් දෙන්න. ඒ කියන්නේ දැන් ඔබේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා. හරි. ඔහුව රටේ ජනතාව ඉල්ලන්නේ නැද්ද? නෑ. මේක මට ඍජු පිළිතුරක්. ඔහුව රටේ ජනතාව ඉල්ලන්නේ නැද්ද? නෑ. මේ වෙනකොට සුදේව රටේ ජනතාව බහුතරයක් ඒක කාටවත් මේ හංගන්න දෙයක් නෑ. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා තමයි රටේ ජනතාව ඉල්ලන්නේ. මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ ඔබ. රනිල් වික්‍රමසිංහව ඉල්ලනවද නැද්ද? කොටසක් ඉන්නවා. එතුමා ඉල්ලන කොටසක් ඉන්නවා. මේ රටේ ඉල්ලන කොටසක් ඉන්නවා. හැබැයි ඒක බහුතරයක්ද? බහුතර ඊට වැඩිය බහුතරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන. එතකොට කරු ජයසූරිය මහතා? එතුමා ඉල්ලන කොටසකුත් ඉන්නවා. ඉතින් ඒකයි මම සුදේව කියන්නේ. එතකොට බහුතරයක් එතුමා ඉල්ලන්නේ නැහැ. නෑ මම විශ්වාස කරන්නේ නෑ. ඒක සැබෑ සත්‍යය. සරත් ෆොන්සේකා මහතාටත් එහෙමද? යම් ප්‍රීසක් ඉන්නවා එතුමට. හොඳයි. ඔබතුමා මොකද කියන්නේ? මමත් ඒකට එකග වෙනවා. මොකද අපි බහුතර කැමැත්ත තමයි අපි ජයග්‍රහණය කරා අපිට පහසුවෙන්ම array යන්න පුළුවන්. අපිට මෙතන වැදගත් වෙන්නේ පුද්ගලයා කවුද වඩාම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. අපිට මේ තියෙන අවස්ථාවේ අපිට අවධානම ගන්න බෑ. අපි කියන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා නරකයි කියලා. අපි කියන්නේ නෑ කරූ ජයසූරිය මහත්තයා නරකයි කියලා. අපි කියන්නේ නෑ සරත් පොන්සේකා වෙන කෙනෙක් නරකයි කියලා. නමුත් අපි බලන්න ඕනේ රටේ ජනතාවගේ බහුතරයේගේ විශ්වාසය තියෙන මේ මැතිවරණයේදී ප්‍රතිවාදී අපේක්ෂකයොත් එක්ක තරඟ කරන්න පුළුවන්. එක එක ඉන්නවනේ ජාතීන් අනුව, ආගම් අනුව, ඒ වගේම වයස් මට්ටම් අනුව, බුද්ධි මට්ටම් අනුව, එක එක සමාජ ස්තර, මේ සෑම ස්තරයකම ඡන්ද අවශ්‍යයි ජනාධිපතිවරණයකදී 151ක් සහ තව එක ඡන්දයක් ගන්න. ඉතින් අපි කියන්නේ නැහැ මේක පහසුවෙන් දෙන්න පුළුවන් මැතිවරණයක් කියලා. ඉතින් ඒ පහසුවෙන් ඒ මැතිවරණය වඩා ලේසියෙන් අපිට දෙනා ගන්න පුළුවන් හොඳම අපේක්ෂකයා විදිහට අපි අඳුරගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා. එහෙම කියලා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධ නැහැ. අපි රනිල් වික්‍රම මහත්මයාත් එක්ක මෙතුමාත් මාත් අපි බොහොම ළඟින් වැඩ කරපු අය. ඉතින් අපි එතුමාව එළවන්නවත් එතුමාට විරුද්ධවත් කටයුතු කරනවා නෙමෙයි මේ. එතුමා දැන් ඔබතුමන්ලාගේ පක්ෂ ජනාධිපතිව තෝරා ගන්න ජනාධිපති අපේක්ෂක තෝරා ගන්න ක්‍රමයක් තියෙනවනේ. නමුත් ඔබතුමන්ලා ඊට පිටින් ගිහිල්ලා මේ ජනාධිපති අපේක්ෂකෙක් නම් කරන රැස්වීම වල ඔබතුමන්ලා ගිහිල්ලා කතා කරනවා. තම අපේක්ෂකයා කියන රැස්වීම වල ගිහිල්ලා කතා කරනවා. එතකොට ඉතින් මේතන ගැටලුවක් පවතිනවනේ. පැහැදිලිව ඔබතුමන්ලා එක මුලින්ම නැහැ කිව්වනේ. ඔබතුමාගේ කතාව යම් මට්ටමකට හරි. හරිද? මම ඒක නිකුවේ මේ උපාය උපක්‍රම කියලා. දැන් අපි පෙනී සිටිනවා මේක බහංගන්න දෙයක් නෙවෙයි. අපි පෙනී සිටිනවා මෙතුමත් ඒ මතෙමයි ඉන්නේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි හොඳම අපේක්ෂකයා විය යුත්තේ කියලා ඉදිරිපත් කරපු කල යුතු අපේක්ෂකයා විය යුත්තේ කියලා. දැන් ඔබගේ මිනුම් දණ්ඩ කොතනින්ද හදාගත්තේ? සජිත් තමයි ඕනේ බහුතර ඉල්ලනවා කියන මිනුම් දණ්ඩ කොතනින්ද හදාගත්තේ? අපි දන්නවා අපි ගම්වල ජීවත් වෙන විවිධ සමාජ මට්ටම් ආශ්‍රය කරන රට පුරා ඇවිදින අය විදිහට කොතනද සමාජ මතය පෙරගහලා තියෙන්නේ කියන කාරණේ. ඇත්තට මේ සජිත් ප්‍රේමදාස කියන චරිතය නම මේක පක්ෂයට ආවෙනික දෙයක් නෙමෙයි. මේක පක්ෂයක් මත පදනම් වුණු චරිතයක් නෙමෙයි. මේක මේ අමුතු මැටීරියල් එකක් වෙලා තියෙන්නේ. අද සජිත් ප්‍රේමදාස කියන්නේ වෙනම පුද්ගලෙක් වෙලා තියෙන්නේ. අවංකවම කියනවා සජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා, එහෙම නැත්නම් නිවාස හැමදේ හදන ඇමතිවරයාට එහා ගිය අනන්‍ය වූ එතුමාට අද හදාගෙන තියෙනවා නම. ඒ නම UNP කාර්යාල අතර විතරක් නෙමෙයි. හොඳයි මහේෂ් අවිතානගේ මන්දිතුමා මට සඳහන් කරන්න දැන් ඔබේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ අවුරුදු 25කටත් වඩා පක්ෂේ නායකයාද මේ වෙනකොට. එතකොට එතුමාව බහුතරයේ නොඉල්ලන හේතුව මොකක්ද? ඔව් ඒක සුදේව හොඳ ප්‍රශ්නයක්. මේ රටේ ජනතාවට සහ රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි කියන කාරණාව ඕක. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රටේ ජනතාව බහුතරයක් අතරින් ජනප්‍රිය පුද්ගලයා නොවෙන්න හේතුව තමයි එතුමාව වටා මේ අවුරුදු 25ම යම්කිසි පිරිසක් එක එක කාලට වෙනස් වෙවි පිරිසක් මතින් එතුමා දේශපාලනීය ධාරාව තුළ හරි තැනට ඊට ගන්න අවස්ථාව දුන්නේ. එතුමා නායකයෙක් විදිහට අති දක්ෂයෙක්. අපි ගරු කරනවා. හෙටත් එතුමත් එක්ක අපි ඊට ගන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පක්ෂ නායකයෙක් විදිහට. ඒ කියන්නේ අර විපක්ෂයේ දිගින් දිගටම මතු කරන චෝදනාවද? එතුමා වටේ ඉන්න මිතුරු කල්ලියක් විසින් මේ මොහොතේත් මං හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හෘද සාක්ෂිය මේ රටේ එක්සත් ජාතික පාක්ෂික බහුතරයක්ට අවශ්‍යතාවය මේ ඉටු කරන්න තියෙනවා ඇති.
හැබැයි යම් කල්ලියක් ඔවුන්ගේ හුදු අපේක්ෂාවන් වෙනුවෙන් ඔවුන්ගේ පුජ්‍යලි කර්මණු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාවිතා කරනවා කියලා මම විශ්වාස කරනවා. අපි තරුණ දේශපාලන චුදිර අපිට මේක දැනෙනවා. මොකද මේ ගමේ තියෙන தත්ත්වය එතුමාගේ තිබිච්චේ පෞරුෂය නැති කරන්න මේ හොඳ උදාහරණනේ. මේ මේ පහුගිය අවුරුදු 4 තුල අපිට විශාල චෝදනාවක් කියන්නේ බැඳුම් කර සිද්ධිය. අද බැඳුම් කර සිද්ධියක් වලින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මේ ආණ්ඩුව විනාශ කරපු උදවිය මේකේ තනි කෙලින් හිටගෙන වෙලා ආයි මේ මේ ඊළඟ ජනාධිපති වෙන්නේ අපේක්ෂක තෝරන දේ නිසා. අයි මිතුරු කල්ලියේ සමහරු දැන් මේ වෙලාවේ ඔබේ පාර්ශ්වයේ නේද? සජිත් පාර්ශ්වයේ නේද? දැන් ඔබතුමා කවුරු ගැනද දැන් නැව කියන්නේ? මෙතුමගේ ඇමතිතුමා මලික් සමරවික්‍රම ඇමතිතුමා. මෙහෙමයි ඔබතුමාට කියන්න ඕන මේ හැම දිනෙකම එක වගේ නෙමෙයි. අනිත් එක මම 100%ක් එකක වෙන්නේ නැහැ අපේ මිත්‍රයාගේ කතාවට. මේකේ යම් සත්‍යයක් තියෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහතුමා 93 මේ පක්ෂ නායකයා. ඕනම දෙයක් කාලයක් යනකොට මිනිසුන්ට එපා වෙනවා, මිනිස්සු අතර අප්‍රසාදයට ලක් වෙනවා. මොකද අවුරුදු ගණනාවක් තුමා නායකයා විදිහට හිටියා. ඔබතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහතුමා එපා වෙලා කියලාද? එපා. අපි කියන්නේ ඔබතුමා දැන් කිව්වා එහෙම ඕනම දෙයක් එපා වෙනවා කියලා කියන්නේ. ඒක තමයි. ඒක සාපේක්ෂව මේ කියන්නේ. ඒක ඔබතුමාට අපිටත් මේ පොදුවේ කාටවත් රනිල් වික්‍රමසිංහට විතරක් නෙමෙයි. මේක මහින්ද රාජපක්ෂරත් පොදුවේ, ගෝඨාභය රාජපක්ෂරත් පොදුවේ ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහත්තයරත් පොදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය යථාර්ථය. යථාර්ථය මම මේ කතා කරන්නේ. හැබැයි දැන් එතකොට මිනිස්සු මෙතුමා කියන කාරණේට ඔබතුමා එකඟ වෙන්නේ නැහැ කියනවනේ. හැබැයි රටේ කවුරුත් දන්න කාරණේ. බැඳුම් කර ගනුදෙනුව. බැඳුම් කර ගනුදෙනුව හරහා ප්‍රධාන වශයෙන්ම විනාශ වෙන මේ පක්ෂය. රට විනාශ වෙන වෙනම කාරණයක්. යම් මට්ටමකට එක වෙනවා. ඒ තරට ඔබ එකඟ නැද්ද? යම් මට්ටමකට එක වෙනවා කියලා මම කිව්වා පැහැදිලිවම. මොකද යම් කරුණු කාරණාවලදී ඒ චෝදනාව එතුමාට දිනවා. එතුමා යම් කිසි කීප දෙනෙක් කියන දේ තමයි අහන්නේ. මේ වගේ චෝදනා තියෙනවා. නමුත් බහුතර වැඩිපුර මම හේතු විදියට හඳුනන්නේ එතුමා කාලයක් මේ රටේ නායකයා විදිහට අවස්ථා තුන හතරක අගමැතිවරයා වට පත් වුණා. ඉතින් එතුමා අප්‍රසිද්ධ එතුමා මේ 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 ජනතාව අතර අප්‍රසාදයට පත් වෙලා තියෙනවා කියන එක මම එකකින් කියන්නේ නැහැ. නමුත් අපි සාපේක්ෂව අපි වඩා ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයා විදිහට අඳුනගෙන තියෙනවා නම් ඒ පුද්ගලයා දාන්න ඕන කියන මතය තමයි ඉන්නේ. එහෙම කියලා අපි රනිල් වික්‍රමසිංහ අධක්ෂයෙක් කියනවත් එතුමා නුසුසුසුක් කියනවත් නෙමෙයි මේකෙන්. හැබැයි එතුමාගේ යම් යම් හේතුන් නිසා එතුමා යම් මෙසි විදියකට අපකීර්තියට පත් වෙලා තියෙනවා. මේ රටේ අගමැතිවරයානේ මේ අවුරුදු 4. මේ අවුරුදු 8 අගමැතිවරයා. ඒ නිසා මේ අවුරුදු 4 කරපු හොඳ වගේම නරක දේවලුත් තියෙනවා අපිට. ඩැමේජ් වෙච්චා. ඒ කියන්නේ අවුරුදු 4 කියන්නේ ජනාධිපතිවරයා කියපු කාරණා සත්‍යයක් කියලාද ඔබ කියන්නේ? ජනාධිපතිවරයාත් අපකීර්තියට පත් වෙලා තියෙනවානේ මේ අවුරුදු 4. මේ අවුරුදු 4 යම් කිසි ආණ්ඩුව විසින් වරදක් කරලා තියෙනවා නම් ඒකට අඩු වැඩි වශයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා අපි අතුරු සියලු දෙනාමක් කියනවා. එතකොට ඒ කැබිනට් මණ්ඩලයේ නෙමෙයිද සජිත් ප්‍රේමදාස මහතා හිටියේ? ඒ කියන්නේ අඩු වැඩි වශයෙන්. හරිද? එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කාරණේදී අපි දන්නවා මේ අවුරුදු 4දී මේ ආණ්ඩුවට වැදගත්ම කාරණේ අඩු වැඩි වශයෙන් කිව්වේ එකයි සාමූහික බැඳීමට අපි සිල් දෙනාම යටත් වෙනවා. හැබැයි මේ ආණ්ඩුවට තිබුණු ප්‍රධාන චෝදනා මොනවාද? එකක් බඳුම් කර ඔබතුමාලකින් බඳුම් කර ගනුදෙනු වෙලාවේ සජිත් ප්‍රේමදාස මහතා කටක් කරලා කියපු තැනක් මට පෙන්නන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මේක වැරදි, මේක අපේ පක්ෂයට හානියක්, මේක හරහා රටට මෙහෙම හානියක් වුණා කියලා ඔබ ඔය කියන ජනාධිපති අපේක්ෂකය කියපු තැනක් නෑ. මෙහෙමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සාමූහික බැඳීමට යටත් වෙනවා කියලා මම කිව්වා. ඒ වගේම රජයක් විදියට අපි සාමූහිකව කටයුතු කළ යුතුයි කියන එකත් කියනවා. එතුමාට කිසිතරක බඳුම් කර සම්බන්ධව ඍජුව හෝ වක්‍රව එතුමාට කිසි සම්බන්ධතාවයක් නෑ. ඔබතුමා කියන්නේ ඒ සම්බන්ධව කතා කරේ නැහැ කියන කාරණේ. ඒක අපි ඉතිහාසය බලනවා එතුමා කතා කරාද නැද්ද කියන එක මට මේ අවස්ථාවේ කියන්න බෑ. එතුමා පාර්ලිමේන්තුවේ හෝ යම් තැනක මේ සම්බන්ධව කතා කරාද නැද්ද කියන එක මට කියන්න බෑ. මට දෙන්න අවස්ථාවක් නැහැ. කියන්න බැරි ඔබට එහෙම කිව්වනම් මතකේ තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ පක්ෂෙම පිළිස්ස කතා කරනවා. ඔබ නිතර කතා කරනවා. මට දැනෙන සත්‍ය කතාව. සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමා ඔබ දන්නවා පහුගිය කාලෙමිට එපිට කාලෙක යම්කිසි පක්ෂ අර්බුදයක් තිබුණා. එතුමා සහ ගරු නායකතුමා එකතු වෙලා මේ දේශපාලන ගමන ඇවිල්ලා ඌව පළාත් සභා මැතිවරණින් පස්සේ අපේ පක්ෂයේ ජයග්‍රහණ මහතට ආවා.
එතනින් පස්සේ එතුමා ඇතිවෙච්චේ සම්බන්ධතාවයත් එක්ක මම විශ්වාස කරනවා එතුමාගේ අමාත්‍යංශ පරිචය තුල එතුමාට කරන්න පුළුවන් උපරිම සේවාවක් කරා. අර ඒක තමයි කිව්වේ එතුමා සජිත් ප්‍රේමදාස කියන්නේ පක්ෂයෙන් එහා ගිහපු අනන්‍ය වූ පුජ්‍යලෙක. ඒ කියන්නේ ඔබ කියන්නේ නෑ ඔබ කියන කාරණාට එකෙන්න බෑ. ඒ කියන්නේ මම ඉවර කරලා රටට හෙන ගහලා ගියත් රට විනාශ වුණත් රටට වැරද්ද වුණත් මම්මගේ අමාත්‍යංශය කියන පුජ්‍යලෙක ගැලපෙනවා කියලා ඔබ කියන්නේ. ඒ වැරදි කතාවක් එතන. ඒ කාරණාව යද්දි පක්ෂය සමහර වෙලාවට මම හිතන්නේ ඔය 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 සිදුවෙච්ච සිදුවීම අරහා මහා විශාල අප්‍රසාදයක් ලැබුණා. අපිට උනත් ලොකු මේ වේදනාවක් කිසි හේතුවක් නැතුව පසුපෙළ මන්ත්‍රීවරුන්ට මේ නියෝජ්‍යමතුරුන්ට කතා කරලා මේක ගොඩේන්න බෑ. ඔබ දන්නවා ඩිබේට් එකට කියලා. හැබැයි ඒ වෙලාවේ මම විශ්වාස කරනවා මේකේ සම්බන්ධ වෙලා හිටියේ සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් වැඩිය ජේෂ්ඨ මාත්‍යවරුන්ට මේ චෝදනා ඍජු එල්ල වුණා. ඒ එල්ල වෙන වෙලාවේ මම හිතන්නේ එතුමාට එතනින් හැර කියන්න දෙයක් නැහැ. එතුමාට කියන්න දෙයක් නැහැ. ඒ වගකීම තියෙන පක්ෂ නායකතුමාට. පක්ෂ නායකතුමා තමයි තීන්දුව ගන්න ඕනේ. මම විශ්වාස කරන්නේ එතෙන්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා මැදිහත් වීම නොවිච්චක සාධාරණයි. මොකද එතුමාට අවශ්‍ය නැහැ කාවත් බේරන්න. මගේ මට දැනෙන අදහස. හොඳයි අපි තව කාරණා කතා කරමු. මේ අර්බුදය අද දවසේදී විසඳ ගන්න පුළුවන්ද කියලාත් බලමු. මේ විරාමයෙන් පසුව.